ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා සුපුරුදු ආකාරයටම අපි සෑම සිකුරාදාකම සවස 5ට හමු වෙනවා මුහුණු පොතෙන් සජීවීව නාගානන්ද පුරුදුක මහත්මයා සමග පිළිසඳරේදීම සඳහා එනුව අද දවසේ සුළු මොහොතක ප්‍රමාදයක් තිබෙනවා යම් නොවලක් පිහැකි හේතුවක් මතයි අද ඒ දවසේ යම් ප්‍රමාදයකට මුහුණ දුන්නේ නමුත් අපි සුපුරුදු ආකාරයෙන්ම වැඩසටහන ආරම්භ කරනවා අපි මෙතනදී නැවත වතාවක් ඔබෙන් ඉල්ලීමක් කරනවා ඔබට පුළුවන් අපි සමගින් සජීවීව සම්බන්ධ වන්න ප්‍රශ්න යොමු කරන්න ඒ සඳහා මේ වන විට අපේ සම්පූර්ණ සියලුම අන්තර්ජාලය සම්බන්ධතා විවෘත කරලා හමාරයි එහෙමනම් අපි ප්‍රශ්න යොමු වන තෙක් ආරම්භ කරමු මුලින්ම අපි ඔබතුමන්ව ආයුබෝවන් කියලා බොහොම ආයුබෝවන් ගෞරවයෙන් පිළිගන්නවා මේ වන විට ඔබ බොහොම මතභේදාත්මකව යම් යම් කාරණා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් තිබෙනවා දැන් අලුත්ම සිද්ධිය තමයි අපට මාධ්‍යමකින් වාර්තා වුණා කුණු බහලුම් 110ක ප්‍රමාණයක් මේ ලංකාවට අරගෙන ඇවිත් තිබෙනවා මේ සමහර බහලුම් වල තිබෙන දේවල් බොහොම බරපතල විදිහේ මේ රටට පරිසරයට අහිතකර දේවල් ඔබේ අදහස මොකද්ද මේ සම්බන්ධයෙන් දැන් මේක රොෂන් මීට ඉස්සෙල්ලත් මේ තුන්වෙනි ලෝකයේ රටවල මේ කුණු එවන එක දැන් පුරුද්දක් කරගෙන තියෙනවා දැන් මම දැක්ක මීට ඉස්සෙල්ල මම අදුවේ බැලුවා ගැන රිපෝට් එක ගන්නේ मलेशिया इंडोनेशिया इन विशेष इंडोनेशिया एवल तीन इंग्लते सूपर मार्केट तीन पैकिंग इंग्लते इंग्लते मध्य विमर्शन होता पोलिथी जरा उम कंटेनर का केवल इंडोनेशिया पस मेकान इन्वेस्टिगेशन परीक्षण प्रश्न करवा बारगण सिद्ध वेगर मेकान बारपा सत्व මගේ ලංකාවට දැන් මේ පාර ඇවිල්ලා තින්නේ තෙංගලන්තේ තමයි මේ කුණු ඇවිල්ලා තින්නේ මේ ඇවිල්ලා තින්නේ ඉවතලන කුණු ජරාව මේක හේලි සමාගම ඇවිත්ලා කිව්වේ දැන් ඒ දැනට කන්ටේනර් 60 ගානක් දැන්ට ඇතුළේ තියෙන තා 100 ගානක් එලීට් ගිහින් තියෙනවා කිව්වා මම අදත් මේක චෙක් කළා කස්ටම්ස් එකෙන් මෙතන මේක ඉතාලම මේක අපේ රටේ නීතියක් තියෙනවා කවුරු හරි කෙනෙක් කාගේ හරි අමාත්‍යවරයෙක්ගෙන් දෙපාර්තමේන්තුව නියෝගයක් අරගෙන එහෙම නැත්නම් යම් නීතියක් යටතේ රෙගුලාසියක් පනවලා ඒ නීති යටතේ ගේන්න අදහස් කරනවා නම් ඒක රටේ නීතිය නෙමෙයි. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරි බැඳලා ඉන්නවා ආරේගු ආඥා පනත හා ඊට ඉහළින් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරම රටේ නීතිය ක්‍රියාත්මක කරනවා. ඒතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 27 28 වෙනි වගන්ති ප්‍රකාර සෑම කෙනෙක්ම මේ පරිසරය ආරක්ෂා කරන්න බැඳේ. ඒක අපේ වගකීමක්. සෑම පුරවැසියෙකුම. ඒතකොට රේගුවට ලොකු වගකීමක් තියෙනවා ඔය තියෙන මොන රෙගුලාසි වුණා කාගින් හරි ලියුම් කැලලකට හෝ කිසි දෙයකට මේ කුණු ගේන්න බෑ ලංකාවට මේක අනිවාර්යෙන්ම ආනයන කරට බල කරලා මේ බාණ්ඩ සියල්ලම මේක රටේ බහැර කරන්න මේක ආපු තැනට මේ යවන්න ඕන ඊට අමතරව මේ තැත් කිරීම මේක බලපතර වරද රේගු ආඥා පනත ප්‍රකාර මේ බඩු වලට යම් මිලක් නියම කරලා ඒ වගේ තුන් ගුණයක දඬුවමක් නියම කරන්න පුළුවන් ආනයන කරු මේක තමයි රටක වී යුතු දේ एक हेमदाम रटक नीति अक्ति नीति आधिपत्य दंगे मुखदे रटकरा बैक अभी बल इसका अद्यक्ष जनरल इंडोनेशिया वार्तावादमेट ये संबंध लिखितवाद धन मकल मे संबंध वहां रेगु आज्ञापन प्रकार नीति क्रियात्मक उपसंधान कला රටක නීතියක් තිබෙනවා නම් මෙහෙම දේවල් වෙන්න බෑ කියලා මං හිතන්නේ නැවත නැවතත් අපි යන්නේ එතනට තමයි මේ රටේ නීතියේ බිඳවැටීමත් එක්ක සියලුම සෙල්ලම් දාන්න පුළුවන් විදිහේ වාතාවරණයක් හැම තැනකම හැම අංශයකම ඇතිලා තියෙන කාරණාව. හොඳයි මං හිතන්නේ ඒකත් එක්කම අපිට ප්‍රශ්න යොමු වෙමින් පවතිනවා ඒ නිසා අපි ඉදිරියට ගමන් කරමු. ඒ අනුව මේ වික්ටර් අයිවන් මහත්මයා ඔබතුමා සම්බන්ධයෙන් වරින් වර කාරණා තිබෙනවා. ඒක නිසා ඉල්ලීමක් තිබෙනවා වික්ටර් අයිවන් මහත්මයාට ආරාධනාවක් කරන්න කියලා ඔබතුමාත් සමග ප්‍රසිද්ධි මේ මේකේ සත්‍ය අසත්‍යතාව දැනගෙන ඉන්න සඳහා වෙන සාකච්ඡාවකට ඔබ සූදානම්ද වික්ටර් අයිවන් කියන්නේ පුවත්පත් වාර්තාකරුවෙක් නේ පුවත්පත් වාර්තාකරුවෙකුට ජනාධිපති නිදිජ්ජෙක්ට මොකද්ද තියෙන මේ මේ ඒක මට පැහැදිලිව කියන්න ඕන ඔහුට අවශ්‍ය නම් ඔහුගේ ප්‍රශ්න ටික ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකෙක් මාර්ගයෙන් යොමු කරන්න කියනවා මම උරු වික්ටර් අයිවන් සමග කිසිම ගනුදෙනුවකට නගන්න සූදානම් නැහැ ඔහුට තියෙන ප්‍රශ්න වලට ඔහු කරපු බරපතල දූෂණ චෝදනා ඔහුට වෙරෙව දෙන ඒවා ඔක්කොම හෙලිකලා දැන් ඔහු දැන් අන්තිමට ඔහු කිව්වා ඔහු වරක ඔය දැන් ඔහුට තියෙනවා ඔහු යම් කෙනෙක් වෙනුවෙන් පිණ සිටිනවා කියන එක රටට පේනවනේ
මේ ගේන්න යන වැඩපිළිවෙල මේ රටේ අල්ලස දූෂණය වංචාව සම්පූර්ණයෙන්ම සමනය කරන ඒක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන රට නිවැරදි තැනකට ගේන්න තමයි ඔය ගේන වැඩපිළිවෙල. නමුත් නොයෙකුත් අයට වෙනුවෙන් පෙනී සිටින අය දැන් මේකට ලොහුඟාවක් රිදිලා තියෙනවා. ඒක නිසා ඒක නියෝජනය කරන එක්කෙනෙක් තමයි මොහු. ඔහු දැන් මොනවා කිව්වත් නාගානන්දට ඔහුට දැන් හැංගෙන්න තැනක් නැහැනේ. ඔහුට දැන් ප්‍රහාණය කරන්න බෑ. ලැජ්ජ නැති කම කියන්නේ පත්‍රය ගෙනියන්න බැරුව රුපියල් ලක්ෂයක් අරගෙන ඒකත් ඒකත් ඒ කියන්නේ අඩු ගන්න ඒ කෘතඥතාවයවත් තියෙන්න ඕනේ. ඒකත් ප්‍රතික්ෂේප කළාට අන්තිමට මේක ගියාම පොලිස් විශේෂ විමර්ශන අංශයට ගියාන් පස්සේ අංචා විමර්ශන ඒකත් ගෙවන්න සිද්ධ වුණා. ඒ ගෙවන්න සිද්ධ වෙලා දැන් ලැජ්ජ නැතුව කියන කතාව වලට මේ රටේ මහ ජනතාව දකින්න නැති මම ඒක කිව්වේ. මේ තිසල ඇය මේ පුද්ගලයා චන්ද්‍රිකා කුමාරතුංගගෙනු මෙහෙම මට දැන් අද මම චෙක් කළාද විඳු කියන්නේ කලම් ටෙලිග්‍රාෆ් එකේනු ඒ වගේම ඊටත් එහා කවුද මේ නන්දන වීරරත්න හිටපු රාජ්‍ය පත්‍රයේ මෙහෙම මොහු චන්ද්‍රිකාගෙන් කොච්චර මුදල් ගත්තා කියන එක ඕගෙන් එවුවොත් උන්ට දෙන්න උත්තර නැහැ. ඒකද මේ වික්ටර් රයිවන් කියන්නේ දෙබිඩි චරිතයක්. එහෙම කෙනෙක් එක්ක මොන විකාරයක් දායකුත් එක්ක තියෙන වාද විවාදය. උට ඕන ඕන කෙනෙක් දාලා කතා කරන්න පුළුවන්. මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් මේ රටේ ජනතාවත් යම් ආකාරයකට අවධානය යොමු කළ යුතුයි. මේ රටේ යම් යම් ආකාරයේ බලවේග නිර්මාණ කිරීමේදී මේ නිර්මාණ කිරීමට දායක වන පුද්ගලින්ගේ හැඩරුව ගතිගුණ හැසිරීම රටාවන් පිළිබඳව මැනවින් අවබෝධ කර ගැනීමත් වැදගත් වෙනවා කියලා මම හිතන්නේ ඔබතුමාගේ ප්‍රකාශින් පැහැදිලි වෙනවා. ඒකම තවත් ඔබතුමා සම්බන්ධයෙන් මම හිතන්නේ ඔබතුමා ප්‍රකාශ කරපු යම් කාරණාවක් වචනයක් එමනම් ප්‍රකාශයක් ආන්දෝලනාත්මක තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඔබගේ නැවත වතාවක් අහන්නේ දින්නත් දිනුම් පෙරදුනත් දිනුම් මොකද්ද මේ කතාවේ තේරුම? මේ අද දැන් අද දෙතු අද දෙපාරක් ඔය සම්බන්ධයෙන් ප්‍රශ්න කරගෙන වෙන මාධ්‍ය මේ දෙක කියන්නේ ඔබට මුලදීම මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නත් කලින් නොයෙකුත් අය කතා කරනට ඇවිල්ලා අහනවා නාගානන්ද කොයි මොකද්ද ඔහුගේ ගමන් මඟ කියලා. මේක අපි ඔක්කොටම ඉස්සෙල්ලා දේශපාලන පැත්තකින් තියමු. අපි මේ ඔහු එන ගෙනියන්නේ පැහැදිලිව මතවාද කියන්නේ සම්මා සමුදේ සද්ධාර්මයේ මත පීඨා ක්‍රියා කරන කෙනෙක්. ඒ ධර්මයේ මත පීඨා ක්‍රියා කරන අය කවදාකවත් ඔවුන් මේ භවයේ තියෙන කුණු දේ මේක තියෙන මහා ජරාව දුක දැකලා ඒක එයින් නිස්සාරණේ ලබන්න අදිෂ්ඨාන කරන අය. ඒ අය කවදාකවත් ඇවිල්ලා මේ ආස්වාදේ ආදීනව දැකලා එන්නේ නිදහසනවා මිසක් ඒවා එල්ලෙන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී රටේ මේ මහත් ඛේදවාචකයට මුණ දීලා තියෙන ඔබ පුරවැසියෝ යන එන දෙයක් කරගන්න නැති ඔක්කොම දැන් අතහැරලා දෙනවා. මේක අපිට කරන්න බෑ, මේක අපි අතහැරලා දාමු, දැන් මොන් මේ රට විනාශ කරලා ඉවරයි. ඒ වැනි අවස්ථාවකදී මේ ඔක්කොම අතහැරලා ඒකට මැදිහත් වෙන්න වෙලා තියෙනවා දැන් මේ අවස්ථාවේදී. ඒ අවස්ථාවේදී නමුත් මේ වැඩපිළිවෙල අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මේක පරදින වැඩපිළිවෙලක් නෙවෙයි, මේක නිශ්චිතව ජයග්‍රහණය කරන වැඩපිළිවෙලක්. නමුත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් හැටියට කිව්වා මිසක් ඒ පැරදුනක් දිනුම් කියන එකෙන් අදහස් කළේ ඌට යන්න දෙන මාර්ගය නැතු. දැන් ඔය කිව්වනේ දැන් අද පෙන්නවා බැංකු ගිණුමත් එක්කම පෙන්නවා. අපාරයි මේ අවස්ථාවනකොට කොයි මොහොතේ හරි ඒක ඉලෙක්ට්‍රොනිකලි විද්‍යුත් මාධ්‍යෙන් ඒක කැන්සල් කරනවා එංගලන්තේ. ඉතින් මේ අවස්ථාවේදී මට තවදුරටත් එංගලන්තේ පාස්පෝර්ට් එක පාවිච්චි කරන එක ඉතාම අවදානම් සහගතයි. ඒකෙන්ද කියන්න ඕන ඔය කියන අය කිව්වට 500 මිලියන 500ක් අරන් 750ක් අත රටින් පලිනවා නැවත එංගලන්තේ කියන එක සම්පූර්ණ පදනම් විරිත ගිලු කතාවක්. දැන් අපි පුරාති භාවය අතරින්ද තියෙන එක ඉවරයි. ඔය විදිහට මිලියන 500ක් නෙමෙයි 750ක්, තව මිලියන 5ක්වත් නැතර එකතු වෙලක් නැහැ. හොඳයි, ඒ වගේම ඔබ සඳහන් කළා, මම හිතන්නේ කන්තිල රසිමුදිත් සඳහන් කළා මේ මේකේදී මම මේ දිනුම් පෙරදුනක් දිනුම් කියන අදහස තුල යම් ඊට වඩා ගැඹුරක් තිබෙනවා කියලා. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මේ රටේ ජනතාව මේ වෙනකොට නාගානන්දලා දහස් ගණනින් බිහි වෙමින් තිබෙනවා. ඔබේ මේ මතයත් එක්කතු වෙමින් මේ පණිවිඩය ගෙන යමින් රට තුල යම් ආකාරයක මේ කිලිටි දේශපාලනයට විරුද්ධව ඔබ සඳහන් කළා. මම හිතන්නේ ඒක තමයි ඔබට දෙන්නට ආවේ නේ. ඒක මම ඔබට කියන්න ඕනේ. දැන් මේ ඔබට පේන මේ රැල්ල දැන්. මේ රැල්ල දැන් තවදුරටත් මේ ලංකාවේ පුරවැසියෝ මේ කුණු කන්දල් දෙක බාර ගන්න සූදානම් නැහැ. මේ දෙගොල්ලෝ නිදහසේ මෞබිම මංකොල්ල කෑම තවදුරටත් මේ රටේ පුරවැසියෝ පිළිගන්නේ නැහැ. දැන් දන්නවා අපි තමයි මේ රටේ බලධරයා. මොවුන් අපේ සේවකයෝ හැටියට ඉඳගෙන මේ රට මංකොල්ල කෑවා. අපි මේ බලධරයා කියන එක නාගරණ අපිට පෙන්නවා. මීට පස්සේ අපි නිහඬ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආය තෝය හය පාස් අට පාස් මිනිසුන්ට පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ රට නිදහසේ මංකොල්ල කෑමට තියෙන ඒ අවකාශය අද රට මේ රටින් අහිමි වෙලා. ඔබ දකින්න ඇති නොයෙකුත් මාධ්‍ය වලට ඇවිල්ලා තරුණයෝ කියනවා මීට පස්සේ අපි මේ කවදාවත් මේක කිසි කෙනෙක් පිළිගන්නේ නැහැ කියලා.
වගේම බොහෝ දෙනෙක් ඉල්ලීමක් තිබෙනවා විකල්ප කණ්ඩායම් සංවිධාන වෙනත් සිවිල් සංවිධානත් එක්ක ඔබගේ ගමන සම්බන්ධ කරනවා නම් පිරොඩ ශක්තිමත් වේවි කියලා. මොකද මේක දැන් තත්ත්වය? ඒක දැනටත් ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් යොදලා තියෙනවා. ඔබට තව දින දෙකක් තුනක් ගත වෙනකොට මේක දකින්න පුළුවන්. හරි මේ දවස් දෙක තුනක් යනකොට දකින්න පුළුවන්. මේ රටේ මහජනතාවගේ සිහිනය සැබෑ කිරීමේ එකම අභිලාෂයෙන් මේකට නගනද එකඟ වෙලා දැන් ඒක ක්‍රියාත්මක වෙනවා. ඒක තව දවස් දෙක තුනක් යනකොට ඔබ දකි කවුද ඔහු වටේ පිරිසත් ඔබ දකි ඔව් අනිත් ඈත් එක්ක එකට යන මේක 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 ඔබට දකින්න පුළුවන් ඔය ප්‍රශ්නේ උතරින් ඉවර වෙයි. හොඳයි. ඒ වගේම මම හිතන්නේ ඒක සාධනීය තත්වයක් තිබුණා කියලා මේ දැන් මේ ප්‍රශ්න අහන ජනතාවට යම් ආකාරයක විශ්වාසයක් තියාගන්න පුළුවන් කියන එක හැදෙන්න පුළුවන්. හොඳයි. ඔබට දකින්න පුළුවන් ලබන අගෝස්තු මාසේ පළවෙනි සතියේ සම්බන්ධයෙන් ගොඩක් දේවල් ඔස්ට්‍රේලියාවේ ඉඳලා කරන ප්‍රකාශ වල. හොඳයි. බොහොම ස්තුතියි. බොහොම සතුටුයි. මම හිතන්නේ මේ ප්‍රකාශිත වැදගත් වේවි ජනතාවට අවශ්‍යයි. මොකද ලාංඡනය? මොකද පක්ෂය? මේ නිතර මහාන දෙයක්. ඔව්. දැන් ඕක දැන් ඔබ අහන්නේ නැහැ නේද? දැන් අනිත් ආයෙත් ඉන්නේ කණ්ඩායම් ගොඩක් ඉන්නේ. ඒක ඇවිල්ලා පක්ෂයට ඉදිරිපත් වෙන ඡන්දයට ඉදිරිපත් වෙනකොට ඒක ඔබ දැනගන්න රටේ පුරජීක් වෙන්න ඕනේ, දිත්ත පුරජීක් නොවිය යුතුයි, පක්ෂය තිබිය යුතුයි. ඒ පක්ෂේ ලාංඡනය ඔබට ඡන්ද දාන්න යනකොට තමයි ඒක අවශ්‍ය කරන්නේ. ඒ ලාංඡනයයි ඔක්කොම සුදුසුකම් සපුරා තමයි ඡන්ද ඉදිරිපත් වෙන්නේ. ඒක ඔබට පසුව දැනගන්න විදිහ අවශ්‍ය වෙලා. දැන් දකින්න ඔබ කරන්න හදන වැඩසටහන මොකද්ද? කොහොමද ඔබ මේ ප්‍රශ්නේ විසඳන්නේ? ඒකයි ඔබේ ප්‍රශ්නේ කියන්නේ මේ අවස්ථාවේ. මේ වගේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. මම තියෙන විදිහම කියන්නම්. ඔබතුමා අපට කියලා දුන්නා පස්ස දොරින් ඇවිත් පාර්ලිමේන්තුවේ අසුන්ගත් නෑදෑයෝ හිතමිතුරු ජනමතයෙන් තොරව. ඒ වගේම ජනතාව දැක්කා උසස් රජයේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් උසස් කොට ඔවුන් බැල මෙහෙවර කරනවා. සාරිකටු ගහනවා, තනකොළ කපනවා, උයනවා, පඩි ගෙවන්නේ ජනතාවගේ මුදල් වලින්. ඔබට මේවා විනාශ කළ හැක. ජය ප්‍රාර්ථනා කරමින් තමයි. පැහැදිලිව වෙනස් වෙනවා ඒක. ඔබතුමා පත් වුණ දැනට පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම මෙන්න මේක ඉතාමත් වැදගත් ප්‍රකාශයක්. මම හිතන්නේ ට්‍රිලියන ගානක නායකන්දරාවේ වැඩි ප්‍රමාණයක් ගිහින් තින්නේ ඒ ණය වලින් වැඩි ප්‍රමාණයක් යම් යම් පුද්ගලින්ගේ සාක්කු වලට ගිණුම් වලට සහ දේපළ වලට. පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම අයථා ලෙස උපයාගත් සියලු දේපළ රජයට ගන්නවද ඒ වගේම දඬුවම් කරනවද? දැන් මේ සම්බන්ධ ප්‍රකාශයක් කළා ඇති ඔබ දකින්න ව්‍යවස්ථාව බලන අලුතින් එන ව්‍යවස්ථාව. මේ ව්‍යවස්ථාව ඔබේ ව්‍යවස්ථාව. මේ කාලකණ්ණි කරපු රට දැන් ඔබ දැක්කනේ ට්‍රිලියන 11ක් මේ විදිහට වංචා රටට ගත්ත ණය වලින් අටකට ආගිය අටක් නැත කියලා කිව්ව ලංකාවේ විකන කාර්යපතිවරයා. ඔබ අද මේ විදිහට අසරණ අහිංසක තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඔය ඈත ගම්බද පළාත් වලට යනකොට දැන් ඔබ දැක්කනේ අර කොහෙද කන්තලේ යනකොට මම ගෙදරට ගියා බැසිකිලියක්වත් නැහැ. මේ තත්ත්වයට පත් වෙලා තියෙන මහජනතාවට කිසි දෙයක් නැති වෙලා තියෙන මේ පොදු සම්පත් මේ විදිහට වංචා කරපු නිසා. කියන්න ඕනේ ඔබේ ප්‍රශ්නෙට පිළිතුර පොදු සම්පත් මාකොල්ල කාපු අයට රටේ නීතිය තදින් ක්‍රියාත්මක වෙයි. ඒ වගේම මේ මුදල් අය කරගන්න එකත් ඒ ආකාරයෙන්ම සිදු වනවාමයි. මට හිතෙනවා ඒ අය කර ගැනීම කළොත් මේ රටේ ජනතාවට ඔබ සඳහන් කරන ආකාරය සහන දෙන්නත් ප්‍රමාණවත් වෙන තරමේ මුදලක් ඇති කියලා. එහෙමද? ඒ ට්‍රිලියන් 11කින් ට්‍රිලියන් 2කමාරක් නම් account කරන්නේ ගණනේ අපිට ගණන් බලන්න ට්‍රිලියන් 8කට කියන්නේ එක ට්‍රිලියන් එකක් කියන්නේ දැනගන්න බිලියන 1000ක්. ඒක බිලියන් එකක් කියන්නේ මිලියන 1000ක්. මේක ඉතින් මෙසේ ඔබට හිතා ගන්න බැරි ධනස්කන්ධයක් තමයි මේ මේගොල්ලෝ මේ විදිහට මංකොල්ල කරලා තියෙන්නේ. මේ රට අගමුල වෙනස් කරන්න ඒක හොඳටම ප්‍රමාණවත්. අවශ්‍ය කරන්න වෙන මොකක්වත් නෙමෙයි. රටේ නීතියක් තියෙන්න ඕන. ඒක ක්‍රියාන්ද ඍජු රාජ නායකයෙක් ඉන්න ඕන. ඔව්. ඒ වගේම අන්තර්ජාලයේ මේ දවස්වල සැරිසරනවා තවත් කතාවක්. ජනතා විමුක්ති පෙරමුණේ පොදු අපේක්ෂකයා සරත් මායදුනි මහත්මයා කියලා. මේක ඇත්තක්ද? ඔව් මම අද ඒක මම ඒක චෙක් කළාද. මම දැක්ක ඉස්සෙල්ලා වැඩසටහනකදී මමත් ඔක දැකලා ඒ ගැන ප්‍රකාශයක් කළා. නමුත් මම ඊට පස්සේ අද මායදුන්න මහත්මයාත් එක්ක කතා කළා. ඒක සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක්. ඒ මහත්මයා හැම කිසිම දෙයකට එකඟ වෙලා නැහැ කියන එක ඔහු කිව්වා. ඔහු ප්‍රකාශ කළා. හරි හොඳයි. එකම වේදිකාවක් මත මේ විකල්ප කණ්ඩායම් පෙළ ගැසෙන්නේ නම් ජයග්‍රහණය කළ හැක. එසේ නැතුව ජයග්‍රහණය කිරීමට හැකි බව ඔබ විශ්වාස කරනවාද? අසත් සාලි විසින් කළ ප්‍රකාශය 130ක සුළු ජනතාව විසින් නායකයෙක් ඉදිරිපත් කළහොත් මොකද වෙන්නේ? අපි ප්‍රවේශම් වෙන්න අවශ්‍යද නැද්ද? මෙන්න මේ කාරණාව. සුළු ජනතාව විසින් නායකයෙක්. ඔව්. 130කට ඉදිරිපත් කරනවා කියලා මම හිතන්නේ පසුගිය දිනයක දැක්කේ අසත් සාලි. මේ පාර මේ එන ජනාධිපති මැතිවරණයේ මොකද මේ වෙන්නේ? යම් හේකින් ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලි නිර්වෘල් තීරණයක් ගන්න අපේ අසමත් වූත් ඔවුන්ට මේ ලංකාවේ දේශපාලනයෙන් අතු ගෑවිලා යයි. ඒක නම් නිශ්චිතවම මම කියනවා. මේ රටේ මහජනතාව
අද ඉන්නේ බොඳ වෙච්ච සිහිනයක් සමග. තමන්ම අතරමං කරපු මේ බරපතල අපරාධකාරී නියෝජනය කරන මේ පක්ෂ දෙකට එරෙහිව ලොකු ලොකු සටනක් ලොකු අභියෝගයක් එල්ල කරන්න නම් අනිත් සියලු දෙනාම එකතු විය යුතුයි. වරින් වර මහජනතාව තමන් කෙරෙහි තමන් විශ්වාසය වංචා කරමින් අනිත් පැත්තටයි මේ පැත්තටයි එකතු වෙලා ඔය ජනතාවිත උපරමන්න තමන්ගේ අනන්‍යතාවය නැති කරගත්ත. ඔබ දැක්ක එකපාරක් 39 ද පොද ලැබුණා මේwidetilde. ආපහු ගිල්ල හේතුණ ආය අනිත් පැත්තට. මේකට එහෙම යන කාටවත් පැවැත්මක් නැහැ. ආය ගිල්ල රනිල් වික්‍රමසිංහට හේතුණා. දැන් ඔබ දැක්කනේ අර සංදයක් කල් දාන්න යනකොට ගියාම රටම වංචා කළා. රටේ ජනතාවගේ පරමාධිකාරී බලයේ අංගයක් වන ඡන්ද බලයේ නිමිසු උල්ලංඝනය කළා ජනතාවගේ. මේකට උන්ට ගැළවීමක් නැහැ. ඊළඟට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් 20 වෙනි සංශෝධනයක් කරන ජනාධිපතිරයාගේ බලය උදුරා ගන්න. ඊළඟට නැති ජාතික ලැයිස්තුවක් බව දැනදැන. එහෙම ජාතික ලැයිස්තු කියලා ව්‍යවස්ථාවක් දැනදැන. අනිත් පක්ෂ කමක් නැහැ. ජනතාවගේ ඒකිනුත් දෙන්නේ නැහැ. ඒකින්ද මේ රටේ මහ ජනතාව මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ කොතනද ඉන්නේ? ඔවුන් කවුද නියෝජනය කරන්නේ? ඔවුන් අපේක්ෂා කරන්නේ මොවුන්ට? මේ රට හදන්න උවමනාවක් නැහැ. ඔවුන්ට උවමනාවක් තියෙන්නේ දැන් අපිට හතරක් තියෙනවා. මොකද දෙකක් පොරෙන් ආපු අය පාර්ලිමේන්තුව නියෝජනය කරන හැබැයිම හතර දෙනයි ඡන්දෙන් පත් කරපු අය. ඔවුන්ගේ සිහිනේ තව කීපයක් හැටද අපි පාර්ලිමේන්තුවටලා මේක මොනව හරි කරගමු කියනවා මිස රට මේ අපරාධකරුවන්ගේ මුදා ගැනීම සඳහා කිසිදු වෑයමකට JVP එක සූදානම් නැහැ. මේ අවස්ථාවේදී කියන එක මම ඔබට දැඩිසේ කියන්නම්. ඔබ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක යම් ආකාරයක අමනාපයකින් පසු වෙනවද? ජනතා විමුක්ති පෙරමුණට අමනාපය තියෙන්නේ මම නෙමෙයි, සමස්ත රටේ ජනතාවම. හොඳයි. පිළිකුලීම් MP ඒකත් එක්ක දැන් නාගානන්ද ඇත්තල් බැඳගෙන ඉන්න දැන් මේ අවස්ථාවේදී ඉදිරියට එනවා එන්න උඹක් වෙලාට දැන් විදිහට කටයුතු කරමින් පවතිනවා. ඒකෙදි ඉස්සරහදී JVP එක මේ ගන්නා ස්ථාවරයේ මම එකයි කියන්නේ ඔවුන් ගන්න දෙයින් වෙන දේ තමයි කිව්වේ මේ මොහොතේ මේ අවස්ථාවේදී JVP එක 100 දෙවි හානි කරගත්තා වගේ වැඩක් කරනවා. හොඳයි, අපි බලමු මේ සම්බන්ධයෙන්. මම හිතන්නේ අපි අනාගතයට බාර දෙමු කොමක්ද සිද්ධ වෙන්නේ කියන කාරණාව. මන්ත්‍රී දුරේ වාර ගණන දෙවාරයකට සීමා කිරීම හොඳයි. හැබැයි ඔබ දෙවරක් අගමැති වුණොත් ඔබගේ කැබිනට් එකේ සිටින කිසිම කෙනෙකුට ඔබෙන් පස්සේ අගමැති වෙන්න බෑ. ඒක ප්‍රශ්නයක් නෙවෙයිද? මොකද ඒකට කරන්න දෙයක් නැහැ. මේ රටේ මේ දේ අපි තේරුම් ගන්න. ඒකට මේ විදිහට ඒක දකින්න ඕම නෙමෙයි ඔබ දකින්න ඕනේ. ඔබ රටක් කරන්න එන්න කෙනෙකුට ඒ දෙන අවස්ථාව හොඳටම ප්‍රමාණවත් රටක් හරි තැනකට ගේන්න. ඒකට තමයි තියෙන්න ඕනේ. ඔබ දකින්නවා මේ රටේ ඉන්න ඕන තරම් උගත්තු බුද්ධිමත්තු ඕන තරම් ඉන්නවා. රට වෙනුවෙන් කැපවෙච්චා ඉන්නවා. ඔක්කොම අපේක්ෂා කරන්නේ යම් කෙනෙක් මේ අභියෝගය ගන්න. අභියෝගය අරගෙන රට හරි පාවති තිබ්බ හැටිය ඔබ දකින් මේ ඔක්කොම එතෙන්ට කඩාගෙන එනවා. ඉතින් මේ දේ දකින්න රට නිවැරදි මාර්ගයට යොමු කළා. මේක අවස්ථා දෙකක් තුල මේ වැඩේ කළාන් පස්සේ ආය රට ආපහු ගන්න බෑ. මොකද අලුතෙන් එන ව්‍යවස්ථාව හදලා තියෙන්නේ කිසි කෙනෙකුට මේ රටේ මංකොල්ල කරන්න නම් ඉඩ තියන්නේ නෙවෙයි. හොඳයි, ඔබතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද කියලා ප්‍රශ්නයක් යොමු වෙනවා. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? අපි හිතමු මේ විදිහට. දැන් ඔබ දකිනවා පළවෙනි දේ දකින්න ආර්ථික ප්‍රතිපත්තිය කියන්නේ රට ගිදර යෑමේ වැඩපිළිවෙලක් තියෙන්න ඕනනේ. දැන් මේකෙදී ඔබ දැක්කා විකන රාජපතිවරයා කිව්වා රජයේ රාජ්‍යාදායම වසරකට 1 ට්‍රිලියනයක්, ඒ කියන්නේ බිලියන 10. ඒකෙන් ඔහු කිව්වා ඒ වගේම බිලියන 250 ට්‍රිලියන් මේ හොරකම් කරනවා කියලා. මේකෙන් තමයි ඔබ දකින්න ඊයේ පෙරේද ඔබ දැක්කා අර වතු කම්කරුවෝ 115,000 ඔවුන් හඳා වැටලා වෙනවා. ඇයි දෙයිනේ අපිට මේ රුපියල් 750ක් මුන්ට දී ගන්න බැරි? අපිට රුපියල් 1000 කිලනවා. රටක ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන රටක නම් සේ ඔවුන්ගේ වෘත්තේ ඔවුන් යොදවන අය සේවය යොදවන ආයතන වලට ඒ ගැන විමර්ශනය කළ බලන්නේ ඇත්තරම මේක ගෙමන්ඩ පුළුවන්ද බැරිද? ගෙමන්ඩ බැරිම නම් ඒ අඩුපාඩුව ඒ හිඟය ඒක රජයෙන් ගෙවන්න ඕනේ. ඒක තමයි ලෝකයේ අනිත් රටවල වෙන ක්‍රමවේද. රජයෙන් ඒ වගකීම ගන්නවා. ඉතින් ආර්ථිකය හදන කොට අපිට කතා කරන්න වෙන කෘෂි කර්මය, එතන ගියාම සෞඛ්‍ය, එතන ගියාම ප්‍රවාහනය, අධ්‍යාපනය, මේ සෑම දෙයක්ම මේ දේ හැම දෙයකදීම අපේ තියෙන්නේ මේ ගරා වැටීමන ප්‍රධාන හේතුව තමයි රාජ්‍ය ධනය මකුලන එක. ඒ කියන්නේ අවසානයේදී ආයෙ කරගල අපිට යන්න සිද්ධ වෙන්නේ නීතියක් නැති රටක ආර්ථිකය ගැන කතා කරන්න වැඩක් නැහැ කියන එක. ආවිතහරි. ඒ වගේම ඔබ සඳහන් කරන නිරන්තරයෙන්ම සඳහන් කරන අර කණ්ඩායමේ මේ සුවිශේෂ කණ්ඩායමක් ඔබ යම් දවසක එළිදක්වන්න බලාපොරොත්තු වෙන මේ කණ්ඩායමේ මේ ආර්ථික සම්බන්ධයෙන් විශිෂ්ටතාවයක් දක්වන අය කී දෙනෙක් සම්බන්ධලා ඉන්නවද? දැනට ඉන්න මතන එක 3 දෙනෙක් ඉන්නවා. මේ 3 දෙනාම ඔබට කියන්න ඕනේ ඒ සම්බන්ධයෙන්
ඉතා ඉහළම හැබැයි ඔබ දන්නවා මේ කට්ටිය නම් ටික මට මේ දිවාග තියෙන නමුත් මම ඒක අවශ්‍ය වෙලාවට කියනවා මේ ආර්ථිකයේදී නැවත කියනවා ලංකාව හැබැයි ගේනවා කෘෂිකර්මයේ හරියට ඉහළටම ගේනවා ලංකාවේ ඔය අත්හැරපු වැව් වමුණු ඒවා මේ ඔක්සියල්ලම එහෙම නැවත ප්‍රතිසංස්කරණය කළා ගොවියා හරියට ගේනවා අපි අහලා තියෙනවානේ ගොවියා රජකමට සුදුසුයි කියලා ගොවියා එතෙන්ට ගේන්න ඕනේ ගොවියාගේ නිෂ්පාදනය ඔතන ගියාම ඔයත් ගොවිතැන පටන් ගත්ත තැන ඉඳලා වැපිරීමේ සටන් අස්වැන්න නෙලාගෙන ඒක බැහැර කරන තාක්කල් ඒ සම්පූර්ණ ක්‍රමවේදයේ වගකීම රජයට මැදිහත් වන්න වෙනවා ඒක කරන තාක්කල් මේ ලංකාවේ ওই ප්‍රශ්නෙට විසඳුමක් නැහැ ඒ කියන්නේ ගොවිතැන වගේම සාමාන්‍යයෙන් ලෝකයේ අනිත් සෑම රටක්ම ගොවිතැන වගේම කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමක් අනිවාර්යෙන් අපේක්ෂා කරන විශේෂම තාක්ෂණික අංශයයි. ඔව්. දැන් ඔබ ගොවිතැන සම්බන්ධයෙන් ප්‍රමාණවත් මේක වැඩි අවධානයක් යොමු කරන්නේ? නෑ. දැන් ඒක මම පැහැදිලි කරුවා මේ තිස්ස ඉස්සෙල්ලා. දැනට පළාත් සභාවට මෙයා විසුරුවා හැරීමෙන් බිලියන් 100ක් ඉතුරු වුණා. ඒ වගේම තමයි රටේ දැනට රාජ්‍ය ආයතන රැසක් තියෙනවා බිලියන් ගණන් බණ්ඩාගාරෙන් ඔබ වේදන්ත ඔබ දෙන්න ගෙවන මේ බදු ආදායම යැපෙන ආයතන ඒක මේ රටේ වෙන්නේ කවදාකවත් මෙන්න ඉදිරියට කොටි මේ ලංකාවගේ ආයතනයකට වසරකට බිලියන 20ක් වේදන් කරනවා නමුත් ශ්‍රීලංකාවේ කතා කරපුවම ඒකේ ඉන්න වෘත්තිමය වශයෙන් ඒ කරන්න පුළුවන් අයත් එක්ක ඒ ශක්තිය තියෙන අයත් එක්ක උන් කියන්නේ උට ඒක අවුරුද්දයි ඉල්ලන්නේ ඒක අවුරුද්දක් දෙන්න කියනවා ඒගොල්ලෝ බ්‍රේක් ඉවන් එකට ගේන්න ආය ලාභෙත් පාඩු නැතුව ගෙන් තන්ට ඒක අවුරුද්දකින් ගේන්නා කියලා දැනට මේ බිලියන 20ක් කරන ආයතන ඒ ඒ ටික කරපුවාම ඉතුරු වෙන මුදල් සම්ප්‍රදාය සම්ප්‍රදාය මේ සම්භාරය අදහස් කරනවා පළාත් 9 වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 9 බිලියන 10 බැගින් වියදම් කරලා ඔබ දන්නවා ඔය තියෙන සෑම කර්මාන්තයකටම අවශ්‍ය කරන පුහුණු සමිගෝ හදන්න ඕන. ඒ කියන්නේ පුහුණු කියන්නේ අපේ තියෙන ඔක්කොම අද ඉන්නේ උගාක් වෙලාවට දෙන කිසිම ශිල්පීය දක්ෂතාවයක් නැති ප්‍රගුණ කරපු නැති අය. ඒක වෙනස් විය යුතුයි. දැන් ඔබ දැක්කනේ ඔබත් දැක්කයි ඊ පෙරේද ගියාම අර කන්තලේ ෆැක්ටරිය ගියාම ෂුගර් ෆැක්ටරිය ගියාම මේ මිනිසු කරලා තියෙන අපරාධ. බිලියන් ගණන් වල ප්‍රොජෙක්ට්ස් වලට මේවා අතෑරියේ ඇයි? ඔවුන් ඉන්නේ මේ රට කණ්ඩ විතරයි. ඒකෙන්ද හැම කර්මාන්තයක්ම. හරි ඔබ දකින්න මේ ඇමරිකන් ඩොලර් 200 300 400 වියදම් කරන මිලියන මොනවටද? බල් පිටි, කිරි පිටි, සීනි එතන ගියා ඔබ දැක්කනේ අර ආලිසියද වික්‍රමනායක මහතා කිව්වා මේක රටට බින්දුවක්වත් මේව ඕනි නැහැ රට හදන්න ඕනි නම් රටක නීතියක් තියෙනවා නම් අපිව දිරිමත් කරනවා නම් ඒ සම්පූර්ණ වක්‍යම අපි ගන්නවා ඉතින් හැම දෙෙම ආයත් වෙන්නේ කොතනද ඒ කියන්නේ නීතිය නීතියක් නැති රටක නීතිය කඩාවැටී රටක අනිත් සියලු ක්ෂේත්‍ර ගැන කතා කිරීමෙන් පළක් නැහැ මම හිතන්නේ ඒක අපි සෑම දිනාම ඉතාමත් බුද්ධිමත්ව තේරුම් ගත යුතුයි යුරෝපීය රටවල පවා ඒගොල්ලන්ගේ රටක ඒ රට තුළ පවත්වා ගත යුතු නීතිය සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමු කරනවා ඒක කවුරුත් පීඩාවට පත් කරන්න නොවේ සිද්ධ කරන්නේ මම හිතන්නේ රටක විනයගරුක සමාජයක් ඇති කළොත් පමණයි මේ තත්ත්වය ඇති කරගන්න පුළුවන් හොඳයි ඒත් එක්කම තව ප්‍රශ්නයක් යොමු වෙනවා ගම්වැසියන් දැනුවත් කරන්නේ කොහොමද? ගම්වැසියන් නියෝජිතයන් හැටියට පත් කරලා අපට වැඩසටහනක් සම්බන්ධ කරනවා නම් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. මම හිතන්නේ මේ නිතරම කියනවා මේ බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් තිබෙනවා. කෝ මේ නාගනන්ද මහත්තයා ගැන ගමේ අය තාම දන්නේ නැහනේ. ගමට මේ පණිවිඩ ගෙනියන්නේ නැත්තේ ඇයි කියන එක. ඔබේ වැඩ පිළිවෙල කොහොමද ඒ සම්බන්ධයෙන්? මේකයි මේ එන්නේ ඔබට අවුරුදු 70කට පස්සේ එනවා ඔබට අවස්ථාවක් ලැබෙන රට නිවැරදි තැනකට තියන්න. මේකෙදි මුළු සමත්ත රටවැසිය සියලු දෙනාටම වගකීමක් තියෙනවා. දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා දිවයින පුරාම සෑම ප්‍රදේශයකම දැන් නියෝජිත නම් කළා ඊට අමතරව විද්‍යුත් මාර්ගයනුත් විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කළා ඒ වගේම මුද්‍රිත මාධ්‍ය පාවිච්චි කළා ගමට යෑමේ වැඩපිළිවෙල ඒ වගේම ගම් දලව් වලට වෙනම වාහන පිටත් කළා ඉතින් ඒවට වෙනම ඔබව කියන්නේ අන්තර්ජාලයේ මාධ්‍යෙන් ඔබවත් කෙලින්ම සමීපව ඔබේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔබත් එක්ක කතා කරන්න ඒක මුළු රට පුරාම ක්‍රියාත්මක වෙයි. ඒක ලෝකේ අනිත් රටවලුත් ඇප්ලයි කරලා දෙන මේ ඒක පාවිච්චි කරලා දෙනවා. ලංකාවේ ඒක පාවිච්චි කරන හැම ගම් දනව්වක් කරාම යන්නේ ඉතිරියදී. හොඳයි. ඒ වගේම අනිවාර්යයෙන්ම පිළිතුරක් ඉල්ලා සිටිනවා. ඔබේ දේශපාලනයේට බෞද්ධ භික්ෂුන් හෝ වෙනත් පූජක පක්ෂයේ ඍජු මැදිහත් වීමක් අපේක්ෂා කරනවාද කියලා බොහොම ප්‍රවේශමෙන් පිළිතුරු දෙය යුතු ප්‍රශ්නයක් නමුත් අපි අවශ්‍යයි පිළිතුරු බලන්න වෙනවා. ඇත්තම කියනවා නම් මෙන්න මේ දේ දකින්න. රාජ්‍ය පාලනය හා ආගම් වෙන්ද තියෙනවා. ඒක දෙක පටලව ගන්න එපා.
නමුත් මෙතන තවත් වෙනසක් තියෙනවා මේ ආගම් කියන දෙයට සද්ධර්මයේ වැටෙන්නේ නැහැ බුදුන්ගේ දර්ශනය පොතෙන්ට කොහෙත්ම අවශ්‍ය කරන බුදුන්ගේ දර්ශනය කියලා දෙන්නේ මේ ඒක අන්කිසිවක් නෙමෙයි දර්ශනයේ මත පිටා රාජ්‍යපාලනය කරන්න කියලා ඒක තමයි කිව්වේ ආගම දෙය අනුග්‍රහයත්තාව ඉදිරිපත් කරන කොහොමද දස රාජ ධර්මය සෑම විටම රාජ්‍ය පාලනය කිරීමේ කියන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීමේ මූල ධර්මය හැටියට යොදා ගන්න. ඒක කරපුවාම ඔබ දකිනවා ඔය තියෙන ඔබ දකිනවනේ දැන් අපි කියන දිට්ඨිංච අනුපගම සීලවා දසනේන සම්පන්න. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ සීලය ආරක්ෂා කරනවා කියන්නේ පස් පව් සියල්ලෙම අපි බැහැර වෙලා මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වෙලා සම්ම්‍ය දෘෂ්ටියෙන් රාජ්‍යපාලනය කරන රාජනායකයකින්න රටක ක්‍රමවේදී අගමුණ වෙනස් වෙනවා. එතකොට කවුරුත් යන්නේ නැහැ ආය ඔය තිරුපතිගේ තරජී වාඩි වෙන්න යන්නේ නැහැ. ඒක නවතිනවා මේ රටේ. ඔය ඔය ඒ යන්නේ ඒක මට කියන්න වෙනවා. ඒ යන්නේ උසාවියෙන් වැඩි කර නුනට තමන්ගේ හෘද සාක්ෂිය හැම වෙලේම ඇතුලේ බුරු පුරා නගිනවා. දෙවියනේ මම මේ විදිහට මේ රට පාවා දුන්නා නේද කියලා. අන්නේ ගින්දරින් ගැලවෙන්න තමයි තිරුපති තරජී කියන්නේ. රාජ්‍ය නවත කියන ඔබේ ප්‍රශ්නෙට පිළිතුර දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය පැහැදිලිවම රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීමේ මූලධර්මයේ විහිදුවා. මම හිතන්නේ මෙතෙක් කාලයක් මේ කිසිදු ව්‍යවස්ථාවක තිබුණේ නැහැ දසරාජ ධර්මය පදනම් කරගෙන මේ රටේ පාලනය සිද්ධ වෙනවා කියලා. මම හිතන්නේ ඒක ඔබ තමයි ප්‍රථම වතාවට මේ රටේ ජනතාවට හඳුන්වා දෙමින් ඉදිරියට ගෙන යාම සඳහා උත්සාහ දරන්නේ. ඔව්. ඒත් මොකද ඒක ඔබ දකින්නවනේ සද්ධර්මයේ උත්තරීතර භාවයේ දකින්නේ ඒක හැතිරෙන අය. ඒක හැතිරෙන අය තියෙනවා ඒකේ ලොකු ආශාදයක් ලබනවා. ඒක හැතිරෙන අය ඒක තමයි කිව්වේ අර කවුද අර ප්ලේටෝගේ පොතක් තියෙන මොකද හැමදාම කියනවනේ ඒ රිපබ්ලික් කියන බුක් එකේ පොතේ යා කියනවා රාජ්‍ය නායකයා හැම විටම පාරිශුද්ධ විය යුතුයි. රාජ්‍ය නායකයා පාරිශුද්ධ වෙනවා කියන එකේ අදහස් කරන්නේ මංකොල්ලකාරයෙක් නම් රට කන්දේන මිනිහෙක් නම් ඒක කරෙන්නේ නැහැ. ඒක කරන්න බෑ. අපිට වෙච්ච විනාශයත් ඒක තමයි. මේ මේ ගේන්න හදන මේ හඳුන්වා දෙන වැඩපිළිවෙලේදී ඒක ඒක රාජ්‍ය ප්‍රතිපත්තියේදී මේ මූල ධර්මයේ මේක කියන්නේ දතරාජ ධර්මයේ වූවහම ඔහු එළ සම්පූර්ණයෙන්ම පාරිශුද්ධත්වයට පත් වෙච්ච පුද්ගලයෙක් වෙනවා. ඒ වගේ තරම් නෙමෙයි ඔහු වටා සිටින සියලු දෙනා. ඔව් ඊළඟට මේ ප්‍රශ්නය අහනවා again. Again නාගනන්ද you have only few months left before the election. You do not have a registered political party. How do you contest to the presidency? කොහොමද දැන් ඔබට පක්ෂයක් නැතුව මේක නැවත නැවතත් අහන්න එක කෙටි කාලයේ තියෙන පක්ෂයක් නැතුව මේ මේ ප්‍රශ්නේ මම හිතන්නේ මේ ලෝකේ let me answer that question this way. Again Naga, there are enough political parties in this country. It is up to the candidate to find the right political party. There are number of political parties approach. Right, he has been approached by number of political parties. You need not worried about his candidacy and his political party, his dual citizenship. That's not the it is the issue for the candidate. Right, candidate should have a very clear program to save this country from the group of criminals. It is his, that is his duty, and it is his duty to make sure that he renunciates his foreign citizenship and also to find the appropriate political right registered political party for the purpose. Now the renunciation of citizenship has been already done. Now on 3rd of August there's a request made by the Australian citizens, Sri Lankans living in Australia. Already papers have been tendered to the British government, and now I have already asked the people to collect my Sri Lankan passport and take it to the Australian embassy and get visa, because it takes 2 weeks, another 2 weeks is there. Therefore any time the citizenship issue will be addressed, and also the about the political party, that also will be done. So the people wanted to find out what the kind of a program that we are going to put forward for the people, how we are going to resolve this problem. We should address these issues. The other issues is only for the election commission. Okay. Do you have voting rights in Sri Lanka? Definitely yes. Yeah, I have used my Sri Lankan vote so many times. There is no issue about it. අපිට ලංකාවේ ඡන්දය තියෙති මම හිතන්නේ මේක. ඔව් ලංකාවේ පුරවැසියෙක් හැටියට මට ලංකාවේ ඡන්දය තියෙනවා. දැන් මේ හෙටනිදා මාට මගේ බ්‍රිතාන්‍ය පුරවැසි භාවයේ අවශ්‍ය නැතම මගේ බිරිඳට පුළුවන් මගේ ඉංගලන්තයේ ඡන්දය පාවිච්චි කරන්න. ඒක දැන් ළඟදීම කොයි වෙලාවකින් අවශ්‍ය වෙනවා. Mr. Naganda, can you please explain about the Meevana Palayane Thero? Oh. Can I think since a lot of people question raise this question,
Singing. I think it's better for me to explain the answer in Sinhalese. මේ මීවන පලාන්නේ ස්වාමීන් වහන්සේගේ දර්ශනය මොකක්ද මේ ස්වාමීන් වහන්සේ කියන එකමදී මෙතන කතාවක් තියෙනවා බුදුන් කියන්නේ සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේ ඉන්දියාවේද ලංකාවේද මම එදා ඔතනට ගියේ මගේ මිත්‍රයෙක් මාව එක්කරගෙන ගියා මෙන්න මෙහෙම වැඩසටහනක් තියෙනවා බෞද්ධ මොනවාද ආගමික වැඩසටහන කොහෙද යන්නේ කියලාවත් මම දන්නේ නැහැ මම ඌට කිව්වා මේ මේක මහා තුවාලයක් කියලා දෙනවා කරුණා කරලා මේ ගැන පැහැදිලි කරලා දාන්න කියලා මේ මේ මාධ්‍ය හෙලිකිරීමක් කරන්න කියලා ගියා මට කතා කරන්න කිව්වා එතන ඉල්ලීමක් කළා මම එතන කියපු දේ නැවත බලන්න එකපාරම මම කිව්වේ මොකද්ද වලිගෙන් අල්ලගන්න එපා ඔළුවෙන් අල්ලගන්න මේ දෙයක් තියෙනවා නේද ඔළුවෙන් අල්ලගන්න සම්මා සම්බුදුන්ගේ බෞද්ධ දර්ශනයේ දේශනා කරලා තියෙන්නේ ආස්වාදයේ ආදීනව දැක නිස්සාරණය කරන ඒ කියන්නේ විරාගේ ප්‍රණීතකම දකින්න ඒ කියන්නේ දැඩි කෙලෙස් කියන්නේ එළඹ සිටි සිහිය ප්‍රඥාවෙන් මේ මේ මේක දකින්න කියලා නම් මේ මේ මහා අනිත්‍යයක් කියනවා මේක දකින්න ඒ ඇරෙන්න ක්‍රිෂ්ණ සිද්ධාර්ථ කුමාරයා ඉන්දියාවේද රුසියාවේද ලංකාවේද ඒක නෙමෙයි ප්‍රශ්නේ ධර්මයක් දීලා තියෙනවා ඒක තමන් ඒක ඒ දහම් මග ගිහිල්ලා මේ මේ නරක ආදීන් ගොඩ වෙලා මේ භවයේ ඉතර වෙනවා ඇරෙන්න වෙන කොහෙද බලිගයක් අල්ලගෙන අලියන්නද මේ බුදුන්ගේ දර්ශනවලදී විශේෂයෙන්ම මම හිතන්නේ ස්වාමීන් වහන්සේගේ ඒ බෞද්ධ දර්ශනය පිළිබඳ සම්බන්ධ කරන නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ මම මේ මතු කරන මේ ස්ථානය මේක මම හිතන්නේ එතන මේ ස්වාමීන් වහන්සේ මේ බුදුන්ගේ දහම පිළිබඳව මම දකින්නේ ස්වාමීන් වහන්සේ වෙන දෙයක් කියනවා මට මම ඒ ගැන වැඩි දන්නේත් නෑ ගැන නමුත් මේ ඔතන තියෙන මේජර් ඉෂු එක ලොකුම ප්‍රශ්නේ මේ සිද්ධාර්ථ කුමාරයා ලංකාවදී උපන් ඉන්දියාවදී උපන් ඒක මට කොහෙත්ම අදාළ නෑ එතන මම ඒ ගැන ඉන්වෙස්ටිගේට් මම ඒ ගැන විමර්ශනය කරලත් නෑ ඒක හොඳයි කවුරු හරි විමර්ශනය කළා ඇත්තම කාට රට ජනතාවට කියනවා මේ කට්ටිය මේ ප්‍රශ්න කරන නිසා ඒක හොඳයි ඒ වගේම මේ සියලුම රජයන් මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි වැඩ වර්ජන වෛද්‍ය වර්ජන ලංගම ශිෂ්‍ය සංගම් ගුරුවරුන් ගැටළු මේ කොහොමද විසඳන්නේ මේකනේ මේ විදිහට බහින්න ඒගොල්ලන්ගේ ෂූ එකට ගිහින් බයිලා ඒගොල්ලන්ගේ සපත්තුට බැහැලා බහන්න දීවත් වෙන දැන් අර දැන් ඔබ දැක්කා අර වැඩ කරන වතු වල කම්කරුවන්ගේ ප්‍රශ්නේදී ඔබ දැක්කා ඔවුන්ගේ ඇත් දෙක දිහා බැලුවම ඔවුන්ගේ සිරුර දිහා බැලුවම පේන මොන තරම් දුක් ගැටට පත්වෙච්ච ජීවිතද කියලා. ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කරන්න තියෙන ධනය මේ මංකොල්ලකාරයෝ කණ්ඩායම් දෙකක් කනින්ද තමයි රට අනාතු වුනේ. මේ මූලික ප්‍රශ්නේ විසඳපු දිනේට ඔය ප්‍රශ්නේ ඔක්කොම විසඳේනවා. ඔය වැඩ වර්ජන කරන්නේ වැඩිපුර වැටුප් පිල්ලන්නේ ලෝකේ වෙන රටවල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන දේත් ඔවුන් දන්නවනම් ඔය ප්‍රශ්නේ අහන්නේ. ලෝකේ වෙන රටවල දියුණු රටවල රජයේ බලනවා රජය දන්නවා දරු පවුලක ළමයි දෙන්නෙක් ඉන්නවද එක්කෙනෙක් ඉන්නවද තුන් දෙනෙක් ඉන්නවද කොච්චර වියදම් වෙනවද කියලා රජය ඔවුන්ගේ ආදායම ඊට ප්‍රමාණවත් නැත්නම් ඒ අති අය හිඟය රජයේ ගෙවන ටැක්ස් ක්‍රෙඩිට් එක රජයේ ආදායම පුද දෙපාර්තමේන්තුවෙන් ඒක දෙනවා අපේ රට මේ විදිහට අතරමං වුණේ ওই විදිහට වරින් වර නොයෙකුත් වෘත්ති සමිති ක්‍රියාත්මක කරන ක්‍රියාමාර්ග ගන්න වෙලා තියෙන්නේ මහා ජනතාවගේ ඒ හැඟීම ඒ ගැන කිසිම අදහසක් නැති රට කණ්ඩ පමණ අදහස් කරන මේ මේ ඇවිද දූෂිත දේශපාලනඥයෝ රට කණයි ඔව් අපි අමතක කරන්න හොඳ නෑ මං හිතන්නේ ඔබ තේරුම් ගත යුතුයි එක දවසට එක වේලක් පමණක් ආහාර අරගෙන ජීවත් වෙන පවුල් විශාල සංඛ්‍යාවක් මේ ලංකාවේ ජීවත් වෙනවා ඔව් ඒක ඔබ දැක්කා රටක තමයි මේ නාස්තිය දූෂණේ වංචාව නිසා කොහොමද ඒක කොහොමද අපි ඉවසන්නේ කියලා බලන්න කොහොමද මේ රට බහුතර මහ ජනතාව ඉවසන්නේ කියලා බලන්න මේක පොඩක් ප්‍රඥාවෙන් දකින්න ඒකට හේතු ඒක තමයි මේ කට්ටිය මේ අධිකරණේ ගැට ගහලා තියෙන්නේ තමන්ගේ රටේ මහ ජනතාවගේ අයිති ක්‍රියාත්මක කරන්න බැරි වෙන විදිහට නීති ආධිපත්‍ය ආවොත් උන්ට ඔය මංකොල්ල කරන්න බෑ මේ කරන්න හදන මේක මේ උගුරට ලේරා වෙනකම් මේ කියන්න හදන්නේ මොකද්ද රටේ නීතියක් තියෙනවා නම් ඔය මංකොල්ලේ නවතිනවා මංකොල්ලේ නැවතුනම ඔබේ ওই තියෙන මූලික ප්‍රශ්න නිවාස ප්‍රශ්න ආර්ථිකය කෘෂිකර්මය ප්‍රවාහනය සෞඛ්‍ය ඔය ඔක්කොම ටික ඔය වැල් ටික කරනවා ඒ වගේම ඉල්ලීමක් තිබෙනවා හොරුන්ගේ ඇඳුම අඳින්න එපා හරි හොරුන්ගේ ඇඳුම දැන් මේක අත්‍තර කියනවා නම් මේ නැෂනල් එක මේ ඩ්‍රෙස් එක හරිම පහසුයි මොකද මේ අධිකරණයට ගියාම මම බැලුවා ඇඳුම් හතරක් ඉදරන්නේ ඊට උඩින් තව කෝට් එකකුත් ඇඳලා ඊටත් උඩින් තව ගෝණියකුත් ඇඳලා
මීට වැඩි මේක අත ඉතා සරල ඇඳුමක්. හරිද? මේ දෙත්‍ය මම දකින්න මේක මංකොල්ල කාරෙන්ගේ ඇඳුම තමයි. හැබැයි මේක අපේ ජාතික ඇඳුම. අපි ඒකට ජාතික ඇඳුමට නැවතේ අගේ දෙමු. එතකොට මේ 60ට සීමා වුණාම ඔය කට්ටියම නැහැනේ එතන මේ ප්‍රශ්නේ විසඳනවා. ඔබ දකින්න ඕනේ දැන් නව ආන්දරුගේ අත්තාව යටතේ ඉන්න පාර්ලිමේන්තුවේ සීමාව 60කට සීමා වෙනවා. එතන ඔය මොනවාක්වත් නැහැනේ ඔබ දකින්න ඕනේ. කාපර්මි එතන මොමද ලීක අපර්මි මත්පැන් සල්දි මේ වපර්මි එතන ගියාම බජට් එකක් හම්බ වෙනවා මොකද්ද විමධ්‍යගත අය වෙයි පෙන්ෂන් පෙට්‍රල් ෂෙප් ඔය ඔක්කොම අය වුණා පස්සේ කවුරුත් පාර්ලිමේන්තුවට එන. එතකොට මේ ජාතික ඇඳුම ඒ අගය තියෙන එක අඳින අය පාර්ලිමේන්තුවට එයි. මම හිතන්නේ ඇඳුම මංකොල්ලකාරයන්ට ගියාද මංකොල්ලකාරයන් ඇඳුමට ආවද කියන ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. අන්න මම හිතන්නේ ඇඳුමට ඇඳුමේ වටිනාකම වෙනසක් නැහැ. ඇඳුමේ වටිනාකම එහෙමම තියෙනවා. නොකැලපෙන අය ඇඳුමට එීම නිසා ඇඳුම කිලිටි වෙලා තියෙනවා. හැබැයි ඇඳුම පරිස්සම් කරගන්න පුළුවන් ඉන්නේ මේ රටේ සමස්ත ජනතාවටම පමණයි. හොඳයි ඒ වගේම නාගානන්ද ගුණතුංග මහතාගේ අලුත් ව්‍යවස්ථා වෙනසටයි අපි කැමති. ගෝඨාභය ජනාධිපතිවරයා වුණා කියලා එයාට කරන්න පුළුවන් දෙයක් නැහැ. 19 වෙනි සංශෝධන නිසා බලයක් නැහැ දැන්. ගෝඨාභය ජනාධිපතිවරයා වුණත් මේ 225 වෙනසක් වෙන්නේ නැහැ. හොරු ටික මේ විදිහටම හොරාකයි රට. ඉතින් වෙනස් වෙයිද? මේ ගැන ටිකක් මිනිස්සුන්ට කියලා දෙන්නකෝ. ඔව්. මේකයි. ඔබ කියපු දේ 100%ක් නිවැරදි. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ මේක නිකන් අවලංගු කාසියක් වෙනවා ජනාධිපති තනතුර. ඒක වෙලා ඉවරයි. දැන් තියෙන ව්‍යවස්ථාව බලන්න 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉතුරු වෙච්ච ටික සිරිසේන ජනාධිපතිවරයාගේ විශ්‍රාමයාමෙන් පස්සේ ඒක නිකම්ම නිකම් වැඩක් නැති වෙනවා. ඒක නිසා ඔය කවුරු රටට පෙන්නද මම එන්න ඕනි මම මේ ප්‍රශ්න විසඳනවා කියන එකට නමුත් එහෙම දෙයක් ව්‍යවස්ථාවෙන් කිසිම තැනක නැත. නමුත් මේ රටට වෙච්ච මහා විපත්‍ය දැකලා මේ තමන්ගේම ඒ ලැබපු අත්දැකීම් තුලින් මිනිස්කාරවරු මේ බරපතල අපරාධකරුවන්ට දඬුවම් කරන්න ආපුවාම කාපට් එක ඇතුළේ රිංගන රටක මේ වැඩේ කරන්න බෑ. ඒක නිසා තමයි නීතියේ ආධිපත්‍ය ගැන මෙච්චර අවධානය කරමින් නව ව්‍යවස්ථාවක් ගෙනාවේ. ඒ ව්‍යවස්ථාව සම්මත කළාට පස්සේ ඔබ මේ වසර 71 තිස්සේ මේ රටේ වෙච්ච මේ කාලකණ්ඩිකා මේ ගමන එතනින් අවසන් වෙනවා. ඒක ආපු හැටි ඔබ දකි මේ ලංකාව දැන් ඔය කතා කරනවා සිංගප්පූරුවක් ගැන. සිංගප්පූරුවත් එක්ක ලංකාව කවදාකවත් ඔබ සසඳන්න උත්සාහ කරන්න එපා. මේ ලංකාවේ තියෙන සම්පත් මානව සම්පත් හා වෙනත් භෞතික අපිට තියෙන ස්වභාවික සම්පත් අසීමිතයි. අපට උන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඔය ඔක්කොම තියද්දී රට කරන්න මිනිස්සු නැතු වුණා. එතෙන්ට ආවේ හැම වෙලාවෙම පල් හොරු. ඒක නවත්තු පැටි. දැන් ඔවුන් හදලා තියෙනවා දූෂණය තමයි මේ රට රාජපාලනයේ ක්‍රමවේදය වෙලා තියෙන්නේ. ඒක වුණාම ඒක හරියට නිකන් හිතන්න බලන්න අර සත්තු අල්ලන්න තියෙන මකුළු යන මේක දැන් ඕගොල්ලෝ හලලා ඉවරයි. ඒක හදාගෙන මේ හැදුවට පස්සේ අනිත් ඔක්කෝම ගිහලා ඒක ඇලෙනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. දැන් මේ කරන්න හදන එක සම්පූර්ණයෙන්ම අගමුල වෙනස් කරනවා. හොඳයි ඒ වගේම ඔබ පසුගිය දිනවල යුරෝපයේ ඉඳලා මේ වෙනකොට ලංකාවට ධනිය රැගෙන එන්නට විනිමය රැගෙන එන්නට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විදේශ රටවල අතිශයම දුක් විඳිනවා. ඒක තමයි සත්‍ය කතාව. ඒ දුක් විඳින මිනිසුන් නෙවෙන මුදල් වලින් අපේ අයට වෙඩි නොවදින රටවලට මිලියන ගණන් කෝටි ගණන් වෙනදා කරන් සල්ලි වැය කරනවා. ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි. මේ දුක් විඳින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔබේ වැඩපිළිවෙළ කුමක්ද? එකක් මේ අවුරුදු දැන් 71කු ගියුණා. බලන්න මොන තරම් ලැජ්ජ නැද්දී වැරද්ද කියලා බලන්න. අපේ රටේ පුරවැසියෝ මේ රට දාලා ගියේ රට දාලා යන තැනටපත් කරපු නිසා. දැන් යුරෝපේ රටවල විදේශයකට ගියාම ඔවුන්ට ලෝකේ කොතන හිටියත් තමන්ගේ රටේ ඡන්දය පාවිච්චි කරන්න අවසර දෙනවා. දැන් මම එක කිව්වේ මගේ බිරිඳට පුළුවන් එංගලන්තේ මගේ ඡන්දය පාවිච්චි කරන්න කියලා. අඩුම ගන්න ඒකවත් දීපන්. ඉතාලියේද ජර්මනියේද ප්‍රංශේද කොරියාවේද කොහේටද ජපානයේද කොහේටද ඇයි ඇයිතිය දෙන්නේ මේක අනිවාර්යෙන්ම මේක තමයි ඒක තමයි පළවෙනි ත්‍යාගය ඒ එන අයට දෙක විදේශීය රටවල ඉඳලා එන අයගේ දැන් තියෙන තව ප්‍රශ්නයක් තමයි ඒකටත් බැංකුවලුත් ඒකටත් ගාන කපා ගන්නවා මේ රටේ මල්ලු මුදල් මාරු කර ගන්න ඒක සම්පූර්ණයෙන්ම වැරදි දෙයක් තුන දැන් ඔබ දකින්න ද රේගුයේ තියෙන රේගු නීතිය ප්‍රකාරව ඔබ දන්නවා සමහර වාහන වලට 100%යි 200%යි ඩීසල් වාහනකට 300%යි බදු. නමුත් රටට යම් යහපතකට රටට විදේශ විනිමය වල තියෙනවා නම්
විදේශයේ රටක හිටියා නම් අවුරුදු 10ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හිටියා නම් ඔවුන් තමන් පාවිච්චි කරපු වාහනය තමන්ගේ නමට තියෙනවා නම් ඒ වාහනය ලංකාවට එවුවොත් ඒ වාහනය වටිනාකමින් අවුරුදු 10ක් කියන්නේ 90%ක් වාහනේ වටිනාකම ෂේ වෙනවා. ඊට එතකොට 10%ක් තමයි වාහනේ තීරු බද්ධ සඳහා මිලවන්නේ. ඒක ඔවුන්ට පමණ. මොකද යුරෝපයේ රටවල අවුරුදු 10ක් වාහනය පාවිච්චි කළා කියන්නේ වාහනේ හොඳටම හොඳයි. දැන් මගේ බිරිඳ පාවිච්චි කළා Mercedes Benz කාර් එක. මීටර රීඩින්ග් එකේ මෙතනම 60,000යි. නමුත් එංගලන්තේ නම් ඒක පවුන්ඩ් 10,000ක් වටින්නේ නැහැ. නමුත් ලංකාවේ රුපියල් ලක්ෂ 60ක් 70ක් වෙනවා. ඒ වගේ දෙයක් 100,000යි බද්දට ගේන්න දෙනවා කියන්නේ ලොකු දෙයක් අපේ හිම කෙනෙකුට. ඒ වගේ දෙයක් නම් අනිවාර්යයෙන්ම කරනවා. ඒ වගේම තව ගැටලුවක් තියෙනවා මම හිතන්නේ වසර ගණනාවක් ඉතාලි වෙන රටවල සේව කරපු අයගේ ඒගොල්ලන්ගේ අර අරමුදල එකතු වෙලා තියෙන අරමුදල ගැනීම සම්බන්ධයෙන් යම් ආකාරයක ගැටලුවක් තිබෙන බව ඔවුන් සඳහන් කරනවා. ඒ මුදල අය කර ගැනීමට හෝ ලබා ගැනීමට රජයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙත් නැහැ කියන එක තමයි ඔවුන්ගෙන් කියවෙන්නේ. ඔව් ඒකත් දකින්නේ නැදනේ. මම ඔගේ ඉතාලිය ගියාම ওই ප්‍රශ්නේ ඉදිරිපත් කළා. මම දැක්කා කවුද හේමන්ත වර්ණකුල සූරිය කියලා ජනාධිපති නිජේටි කියලා මහින්ද රාජපක්ෂ යුරෝ ලක්ෂ ගණන් මේ අහිංසක මිනිසුන්ගේ මංකොල්ල කාගෙන ආවා ඒ සල්ලි වලට මෙච්ච දේකුත් නැහැ. ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ විසඳනවා කියලා. මේක මට රටවල් දෙකක් මට මතක නැහැ මෝල්ටාවේ තව රටවල් දෙකක්. ඒ අවුරුදු කාලේ අවුරුදු 15කට වැඩි කාලයක් සේවය කරපු අයට ඒ ලැබෙන විස්ත්‍රාම වැටුප ඔවුන්ගේ එකේ තියෙන අවුරුදු 65 දුරකන් ඉන්න ඕන කියලා. නමුත් ඒ රටවල් මැදිහත් වෙලා ඔවුන්ගේ අයිතිය ඉතාලි රජයත් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ට ලබා දුන්නා. මේක චන්ද්‍රිකා බණ්ඩාරනායකත් පොරොන්දු වුණා වර්ග. නමුත් කරපු දෙයක් නැහැ. මොකද එහෙම කරන්න බැහැ මොන්ටයි. මොවුන් මේ හැමදාම ඉන්න බොරු පොරොන්දු දීලා රටේ මහජනතාව රවට්ටන්නමයි. ඒකයි මම කිව්වා never ever deceive people කියලා ධර්මයේ කියන්නේ. මොකද නපරෝ පරන්නේ කුබ්බේත කියන්නේ මේකයි. බර රවට්ටන්න එපා කියන එක. ඒකයි මේ සද්ධර්මයේ මේ අපි එකයි කිව්වේ දසරාජ්‍ය ධර්මයේ වැදගත්කම අන්න ඒකයි. මේකෙදී අදහස් කරනවා අනිවාර්යයෙන්ම ওই ප්‍රශ්නෙට මෙදිහත් වෙන්න. මෙදිහත් වෙලා මේක ඉතාලි රජයත් එක්ක සාකච්ඡා කරලා මේ අයිතිවාසිකම අපේ අය ලක්ෂ ගාණක් ඉන්නවා ඉතාලි ලක්ෂ දෙක. ඒ අයිතිවාසිකම කෙසේ හෝ ලබා දෙනවා කියන මම එදත් සාතික කළා මම අදත් එක සාතික කරනවා. හොඳයි බොහොම සතුටුයි ඒක මම හිතන්නේ ඉතාමත් වැදගත් ප්‍රවෘත්තියක් කියලා උන් සියලු දෙනාටම. සෝෆා ඇග්‍රීමන්ට් මම හිතන්නේ මේක රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැතිවරයා ප්‍රකාශ කළා එහෙම කිසිමක් නැහැම කියලා. දැන් ඔබ මොකද මේ කතාවේ සත්‍යතාවය? ඔබ දකින්න ඇති අර ෆේල් ද නේෂන් ප්‍රෝග්‍රෑම් එකේ සිරසදී 2007 ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ඔහු ඇමරිකන් පුරවැසියෙක් ඇමරිකන් පුරවැසියෙක් ලංකාවේ ඇමරිකන් තානාපතිවරයා කාර්යාලයේ ප්‍රධානියා අතර අත්සන් කරපු පළවෙනි ගිවිසුම. හැබැයි එහෙම ගිවිසුමක් අත්සන් කරන්න ආතුරු යථා ප්‍රකාර වලට බලයකුත් නැහැ කියන එක කියනවා. එතනදී දුන්න ඇමරිකන් ෆෝසස් වලට ලංකාව ඔවුන්ගේ යුදමය කටයුතු සඳහා මේ පාවිච්චි කිරීමේ යම් සීමිත අවසරයක්. නමුත් ඒක දැන් මේ ලංකාව ඉතා කියන්නේ චීනයට හෝ ඉන්දියාවේ ග්‍රහණයට හසු වෙයි කියන සැකය තියෙනවා දැන් ඇමරිකාවට. ලංකාවේ පවතිලා තියෙන ඉතාම යුදමය වශයෙන් ඉතාම වැදගත් තැනක ඉන්න ඔවුන්ට ලොකු උමනාවක් තියෙනවා ලංකාව ග්‍රහණයට ගන්න. ඒක තමයි ඔය ඇග්‍රීමෙන්ට් එක එන්න ප්‍රධාන හේතුව දැන් වෙනත් මුහුණුවරකින්. ඒක තමයි අර 21 වෙනිදා තිබිච්ච ඔබ දකින බෝම්බ ප්‍රහාරයක් කොළඹ 21 වෙනිදා අප්‍රේල් මාසයේ සිදු වුණේ. එතකොට ඔබ දකින්න ඇති ඒ එක්කම ගිහලා ඇමරිකන් තානාපති වරිය ගිහලා මහානායක හාමුදුරුවන්ට ගිහලා කිව්වා මේක සම්බන්ධයෙන් කිසිම සම්බන්ධයක් නැහැ ඇමරිකන් තානාපති කාර්යාලයේ කිව්වා ඇමරිකාවට සම්බන්ධයක් නැහැ කියලා. ඇයට මහානායක හාමුදුරුවන් ළඟට යන්න කිසිම උමනාවක් නැහැ. ඒ ගැන කිසිම උදා ඇමරිකාව කිසිම සම්බන්ධයක් නැහැ. ඇයට ඒක ගැන කොහෙත්ම මැදිහත් වීම උමනාවක් නැහැ. නමුත් ඒකත් හේතු දෙකක් තියෙන එක ප්‍රඥාවෙන් ඔබ දකින්න ඕන. ඇයි එදා ඒක දෙන්න ඉඩ ඇරි? ඔබ දැක්කා ඉන්දීය රහසතු සේවයෙන් කවුද ගහන්නේ මේ කොතෙන්ටද ගහන්නේ මේ ප්‍රහාර එල්ල කරන්නේ කවුද එන අය මේ සම්පූර්ණ නංගන් ඇතුව දැන් ඔබේ අයිති ක්‍රියාත්මක කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ නගන්න නඩු පැවරුවාම ඒකට උත්තර හැටියට ආපු එක උත්තරයක් තමයි ඒ නංගන් ඔක්කොමත් එක්ක ඒ තොරතුරු දුන්නා. මේ දේ දකින්න මේක සාධාරණීකරන්න හැබැයි මොවුන් හිතුවේ නෑ ඔවුන්ට උවමනාකින්ද මේක වෙන්නේ ඉඩ ඇරියා. ඔබ දැක්කද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාම හිතුවා අපි දැනගෙන හිටියා ඔහු කිව්වා නමුත් මෙච්චර විශාල විපත්තියක් වෙයි කියලා හිතුවේ නෑ කියලා.
මොවුන්ට උවමනාව තිබුණා මේගොල්ලන්ට එන්න මොකක්ද හේතුවක් දක්වන්න. ඒක තමයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මීට සති කිහිපයකට කලින් කිව්වා ඇමරිකන් ෆෝසස් මේ රටේ ආරක්ෂාව සඳහා මේ ඕන කියලා. ඉතින් මේ දේ කියන්න ඕන. ඔව් දැන් දැන් අත්සන් කරන්න හදන ගිවිසුම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරපුවාම ඔහු නගරන්ට ලිඛිතව දැනුම් දුන්නා අග්‍රාමාත්‍යවරයා මේක ගැන සම්බන්ධයක් නැහැ කියලා. ඔහු ඒක කිව්වා ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කරනවා කියලා. ආරක්ෂක අමාත්‍යාංශයනුත් දැන් උත්තර දීලා තියෙනවා ඔවුන් මේ ගැන කිසිම සඳහන් නැහැ. කවුද මේක කරන්නේ? මොකටද මේක කරන්නේ? මේ ගිවිසුම ඔය සංශෝධිත ගිවිසුම 2018 අත්සන් කරන ගිවිසුම ඒක ඇරියා නීතිපතිවරයාට. ඒ වගේම ඇරියා හමුදාපතිවරයාට. නීතිපතිවරයාගේ පිළිතුර මෙන්න මේක. ඒකත් මම එදා සභාගත කළා. එදා මම රටේ මහජනතාවට ඉදිරිපත් කළා. දැන් ඔබට සෝෂල් මීඩියා එකේ ඒක සම්පූර්ණයෙන්ම බලන්න පුළුවන්. මොනවද ඒකෙන් අපි කොහොමද මේ රට පාවා දෙන්නේ? එක ආණ්ඩුක්‍රමයාවේ පළවෙනි ව්‍යවස්ථාවෙන් කියන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ස්වෛරී ස්වාධීන ජනරජයක් වන්නේ නිදහස් රටක්. ඒ පළවෙනි එකම පාවා දෙනවා. ඇයි? ඇමරිකන් හමුදාවට අපේ රටට බැහැලා පාස්පෝර්ට් එකක්වත් පාවිච්චි නොකර නිකන් ඇයිඩෙන්ටි කාඩ් එකක් දීලා තමන්ගේ ගේන බඩු භාණ්ඩ කිසි දෙයක් රේගුවට ප්‍රකාශ නොකර කොටින්ම කියනවා නම් ඒගොල්ලන්ගේ එන ඔය යුදමය කටයුතු වලට කියන කිසි දෙයක් රේගුවට බලන්නවත් බැහැ. හරි මේකත් දීලා ඊළඟට ඔවුන්ගේ වාහන වලින් දැනට ඒක දැනට ක්‍රියාත්මක වෙනවා. ඊළඟ ඔවුන්ගේම යුද ආවි දරාගෙන යුද ඇඳුම් වලින් මේ රටේ හැතිරෙන්න ඉඩ දෙනවා නම් තවදුරටත් අපි නිදහස් නැද්ද? රටේ මූන් කරන කිසිදු අපරාධ වර්ගකට ලංකාවේ නීතිය නොයදීමටත් ලංකාවේ රජය එකඟ වෙනවා. එපමණක් නොවේ මේ රටේ ෆ්‍රීකුවන්සි එක කියන්නේ ඔවුන්ට වෙනම තමන්ගේ ඔය තියෙන රේඩියෝ සිග්නල් සඳහා වෙනම ෆ්‍රීකුවන්සි එකක් ඔවුන්ට දෙන්නත් රජය එකඟ වෙනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. නීතිපති කියනවා මේකෙන් රටේ අපේ තියෙන සෛරීත්වය උල්ලංඝනය කරනවා. තුන්වෙනි වගන්තියෙන් අනුග්‍රහතාවය කියන ජනතාවගේ පරමාධිපත්‍ය බලය ඒක උල්ලංඝනය කරනවා. අනුග්‍රහතාවයේ දොළොස්වෙනි වගන්තියෙන් දැන් නීතිය හමුවේ තියෙන සමාන රැකවරණය උල්ලංඝනය කරනවා. මේක නිසා මේක සිද්ධු විය නොයි සිද්ධු නොවිය යුතුයි කියන එක. මේකම තමයි හමුදාපතිවරයාත් කියන්නේ. ඔහුගේ නිර්දේශනුත් කියනවා ඔහු මේක කොලොත් මේ රටේ ලොකු කැරැල්ලක් ඇති වෙයි කියලා. එහෙම තියෙද්දිත් එහෙම කියලා තියෙද්දිත් මේ උත්තරේ මෙහෙම දීලා තියෙද්දිත් නැවතත් මොවුන්ට මේක යොමු කළා. එතකොට ඔබට තේරෙන්නේ නැති මොවුන්ට තියෙන උමනාව. ඒ කියන්නේ තවම කිසිමක් අස්සම් කරලා නැහැ. අස්සම් කිරීම උත්සාහයක් තිබෙනවා. ඒක දන්නේ නැහැ. ඒක මම දන්නෙත් නැහැ. ඒක ඔබ දන්නෙත් නැහැ. මේගොල්ලෝ තිරයෙන් පිටත් පස්සේ තමයි මේ ඔක්කොම මගඩි කරන්නේ. දැන් එහෙම දෙයක් වෙනවනේ කාර බරපතල තත්ත්වයක් මේ රටේ සෛනික බරපතල තත්ත්වයක්. ආණ්ඩුවේ අත්තාගේ තියෙනවා 127 වෙනි වගන්තියේ. ඔව් මම හිතන්නේ 127 වෙනි වගන්තියේ තියෙනවා. ජාත්‍යන්තර ගිවිසුමක් කෙසේද බලන්න යුතු. ඒ කියන්නේ එහෙම නැතුව මේ පිටිපස්සේ ගිහිල්ලා කොතනක හරි කාමරයක් ඇතුලේ ඉඳගෙන එහෙම නැත්නම් කොහේ හරි වැතිකලියක් ඇතුලේ ඉඳලා රට වෙනුවෙන් ගිවිසුම අත්සන් කරන්න බෑ. ඒක දින ක්‍රමවේදයක්. මේව මහා බලපතල පාවාදීන් රටක් හැටියට. මේක අපි එදා ඉඳලා වෙච්ච දෙයක් මේකයි. අපි ඒකයි දැන් නෙමෙයි ඇති හොඳටම හිටියා. මේගොල්ලෝ කරපුවා අපි දැක්ක හොඳටම. ඔය ආපු සංවිධාන ඔය විකල්ප කියලා ආපු අය තම කල්පයක් ගියත් ඕක කරන්නෙත් නැහැ. ඒකත් කියන්න ඕනේ. ඒකින්ද අපි මේකේ වගකීම අපි ගමු දැන්. විශේෂයෙන්ම මේ රටේ ජනතාවට මේ සම්බන්ධයෙන් දැඩිව අවධානයෙන් ඉන්න සිද්ධ වෙනවා. මේ තත්ත්වය ඇතිව හොත් ලංකාවේ ස්වෛරීභාවයට සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් බරපතල තත්ත්වයක් ඇති වෙනවා. ආපස්සට හැරෙන්න බැරි වරදක්, ඉවරදි කරන්න බැරි වරදක් වෙන්න තියෙන ඉඩ කඩේ. ඒක දකින්නවා, ඔබ දකින්නවා. දෙවන ලෝක සංග්‍රාමයේදී ලංකාවට කවුද ගෙන්නේ? ලංකාවට බෝම්බ දැම්මේ කවුද? ජපානු බෝම්බ. ජපානු බෝම්බ දැම්මේ ඇයි? ලංකාවේ වේලාවට කවුද හිටියේ? අපේදායට බ්‍රිතාන්‍ය හමුදාව. දැන් මේ අහ කියන රෙද්ද ඇතුලේ නයි දාගන්න ඔයාලට තමයි මේ කොටිය මේ කරන්නේ. අපිට තියෙනවා මේක අපේ රට. මේ කොහෙවත් ඉන්න අවුරුදු 70 30ේම පරාජය වෙලා මහා පරාදීන මිනිසුන්ට මේ රට කණ්ඩ දීලා මේ රට විනාශ කරන්න දෙනවද නැද්ද කියන එක අපි තීරණය කරන්න ඕනේ. ඒක පැහැදිලි. මම හිතන්නේ කාරණාව මේ අවසාන ප්‍රශ්නේ ඔබතුමාට යොමු වෙන මේ ප්‍රශ්නේ මට තරමක් අපහැදිලි. Ask PPL to be organizers themselves to promote Naga PPL සම්බන්ධයෙන් මම හිතන්නේ UPM එක දාහන්නේ කොහොමද budget එක which question ask PPL to be organizers themselves to promote Naga. හරි ඒක උන් ගන්න යෝජනාවක් මේ කියන්නේ. හරි මෙන්න මේ දෙක කියන්න. මේක
ඔබේ මාතෘභූමිය. මේ මාතෘභූමියේ බලවතා රනිල් වික්‍රමසිංහවත් ඉන්න ජනාධිපතිවරයාවත් ඔය විපක්ෂ නායකයාවත් කවුරුත් නෙමෙයි. මේ කට්ටියම කළේ මේක හොඳින් ධාරණය කරගන්න. මේ කට්ටියම කළේ නිදහසේ ඔබේ රටේ මේ ඔබේ මාතෘභූමිය විනාශ කළා. මොකටද? රටේ මහජනතාව බිලියන 8ක් ඔවුන්ගේ රාජ්‍ය ආදායම හා විදේශ ණය මේ විදිහට මංකොල්ල කාලා ඔබ අක්‍රමං කළා. ඔබ ඔබේ ජීවන තත්ත්වයෙන් ඔබට නැගිටින්න බැරි තරමට ඔබ අසරණ කරලා අතර ඔවුන් අද කොහෙද වැදගෙන්නේ කියන එක බලන්න. ඔවුන් දේශපාලනයට එනකොට ඔවුන් හිතපු තැන දකින්න මේක ප්‍රඥාවෙන් දකින්න. තව දුරටත් මම ඔබට දැඩිසේ අවධානය කරනවා. මොන්ගේ මේ වංචා දූෂණ වලට අහු වෙන්න එපා. බත් පැකට් එකට රුපියල් 5000කට අර කුබෝතලේට අහු වෙලා ඔබේ මාතෘභූමිය පාවා දෙන්න එපා. මේ වෙච්ච විනාශය හොඳටම ඇති. මේකට ප්‍රධානම හේතුව මොකද? ඒ කියන්නේ පැහැදිලිවම Tamanටම තියෙන අධ්‍යක්ෂීන් තුලින් මේ කියන්නේ. දැන් බිලියන 7ක් රටේ බදු වංචා කරපු මේ වංචාකාරයෝ ටික අධිකරණයට ගෙනාවම ජනාධිපති ඇතුලේ කැබිනට් මණ්ඩලයේ මන්ත්‍රීවරු රස 100 ගාන ඔබේ අධිකරණ බලයේ බලගන්න වෙන්න අධිකරණයේ විනිශ්චයකාරවරු කාපට්ටක ඇටරින් ගනවා නම් ඔබේ රටට යන්නේ කොහෙද කියන එක ඔබ බලන්න. දැන් ඒක තමයි කිව්වේ අධිකරණයේ හරි තැනකට තියන්න ඕන. නීතිය ආධිපත්‍ය ක්‍රියාත්මක හරියට ක්‍රියාත්මක කරන්න රටේ නීතිය ආධිපත්‍ය ක්‍රියාත්මක කරපු දවසට නාගානන්දද ඔහුගේ කැබිනට් මණ්ඩලයේද කවුරු වංචා කළොත් රටේ නීතිය ක්‍රියාත්මක වේ. ලංකාව ලස්සන රටක් විදියට ඉස්සරහට එයි. ඔබේ දරුවෝ ආයේ රට දාලා යන රටක් විදියට මේ ලංකාවපත් වෙන්නේ නැහැ. ඒකෙන් මේ රට නිදහස් වේ. අන්නේක සඳහා සියලු දෙනාම එකමෙන් එක රටක් එක දයක් එක නීතියක් ඔස්සේ මාතෘභූමියේ ඉදිරියට ගෙන යාම සඳහා ඒ ඔබට ඒ ඉෂ්ට කර ගැනීම සඳහා සියලු ශක්තිය ධෛර්ය ජවය ලැබෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරනවා. එකම රටක් එකම දයක් එකම නීතියක් වෙනුවෙන් වන මේ රටේ ජනතාව පිළිගැස්වීමේ ව්‍යාපාරයේ නියමුව හැටියට නීතිඥ නාගානන්ද කුඩිතොක මහත්මයා අද දවසේ අපි සමගින් සම්බන්ධ වෙන ඒ සජීවී පැයක වැඩසටහනේ නිමාව සටහන් කරන්නට අපට බලාපොරොත්තු වෙන්නේ සූදානම් වන්නේ. විශේෂම සඳහන් කළ යුතුයි පරමාධිකාරී බලය හිමි ඔබ. ඔබේ ඒ බලය අයුතු විදිහට භාවිත කරන අයට තවදුරටත් බාර දෙනවද? එහෙම නැත්නම් නව සංස්කෘතියක් දේශපාලන වැඩපිළිවෙලක් සඳහා යොදවා ගන්නවද කියන එක කාරණා සම්බන්ධයෙන් ප්‍රඥාවන්තව හිතන්න. ඔබ නිතරම සඳහන් කරන ප්‍රඥාවන්තව බලන්න කියලා මම හිතන්නේ මේ රටේ ජනතාව ප්‍රඥාවන්තව බැලිය යුතු එකම මැතිවරණය මේ මැතිවරණය. එහෙම නොවුනොත් මම හිතන්නේ බරපතල අර්බුදයකට අපට මුහුණ දෙන්න සිද්ධ වෙවි. හොඳයි, ඉතින් එහෙමනම් ඔබට ගැටලු තිබෙනවා නම් ප්‍රශ්න තිබෙනවා නම් නිරන්තරයෙන්ම අපේ ෂණික දුරකථන ඇමතුම් අංකය 0701 440 500. එය නැවත සඳහන් කරන්නම් 0701 440 500 අංකයෙන් ඔබට පුළුවන් තවදුරටත් සම්බන්ධ වන්නට. ඒ වගේම අපේ මීළඟ සජීවී මුහුණු පොතේ සංවාදය අපි සිද්ධ කරනවා ලබන සිකුරාදා හරියටම සවස 5ට. අපි එතෙක් ඔබෙන් සමු ගන්නවා, ප්‍රාර්ථනා කරනවා ලස්සන සුන්දර හෙට දිනක් තුලින් ශ්‍රී ලංකාවේ සියලු ජනතාවට සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක්. එමනම් ඔබටත් ආයුබෝවන්. ආයුබෝවන්. ඔබ සියලු දෙනාටමත් ආයුබෝවන්. සුබ වාසනාවන්ත ප්‍රීතිමත් අනාගතයක්.